හා මතු කරන අවධානමකට මුහුණ දීම සම්බන්ධයෙන් ඒ ශ්‍රී ආරක්ෂක මණ්ඩලය විශේෂ සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. මොසාඩ්ඩොතු සේවයේ සහ ඇමරිකානු බෝධ්‍යංශ ලබා දුන් නවතම වාර්තා මත මෙම විශේෂ සාකච්ඡාව කැඳවා පැවති බවයි අනාවරණ කළේ. මෙහිදී ඉතිහාසය තුළ හිස්බුල්ලා සංවිධානයේ දරුණුතම ප්‍රහාරය ඉදිරි දිනවලදී ඊශ්‍රායලය වෙත එල්ල කරනු ඇතැයි දැනුම් දී තිබුණා. මෙය ඉරානය වෙනුවෙන් සිදුකරන පළිගැනීමේ ප්‍රහාරයක් ලෙසයි නම් කර තිබුණේ. මේ සඳහා ඊශ්‍රායල් හමුදා පූර්ණ සෝදානමේ රඳවා ඇති අතර මතුවන තත්වයන් තුළ දැඩි මට්ටමේ පියවර අනුගමනය කිරීම සඳහා නියෝග නිකුත් කර තිබෙනවා. මේ අතර හයිෆා නගරාධිපති ජෝනා යහෙව් ප්‍රකාශ කළේ වඩා හානිකර ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ඊශ්‍රායලය සෝදානම් වෙමින් සිටින බවයි. වසර 18කට පෙර මට්ටමට වඩා හිස්බුල්ලා සංවිධානය ශක්තිමත් බැවින් දිනකට රොකට් වැඩි ප්‍රහාර 4000ක් එල්ලවීමේ අවදානමක් ඇතැයි පවසා තිබුණා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක පියවර අනුගමනය කරමින් සිටින අතර සිවිල් වැසියන්ට විශේෂ උපදෙස් නිකුත් කරන බවයි සඳහන් කළේ. මෙහිදී දින 4-6 අතර කාල සීමාවක් ආරක්ෂිත ස්ථාන තුළ රැඳී සිටීමට සෝදානමින් පසුවිය යුතු අතර මේ සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කල්තබා රැස් කරගන්නා ලෙස දන්වා තිබුණා. මේ සමග සැලසුම් කරන හිස්බුල්ලා ප්‍රහාරය එල්ල කරනු ලැබුවහොත් යුද්ධයක් හටගැනීමේ සම්භාවිතාවය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් කළේ. මේ අතර ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ජෝ ගලාන්ඩ් ප්‍රකාශ කළේ ලෙබනනය හරහා මතු කරන ඕනෑම අවදානමක් වෙත වඩා විනාශකාරී ප්‍රතිචාර දැක්වීම සඳහා සෝදානමින් පසු වෙන බවයි. මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය අවසන් තීරණයක පසු වෙන අතර මේ ලෙබනනය වෙත තීරණාත්මක වනු ඇති බවයි සඳහන් කළේ. මෙහිදී ලෙබනනය වෙත මතුවෙන ඕනෑම විනාශයක වගකීම හිස්බුල්ලා සංවිධානය විසින් භාරගත යුතු බව පවසා තිබෙනවා. මැද පෙරදිග කලාපයේ මතුවෙන නවතම වර්ධනයන් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් අද දිනේ විශේෂ සාකච්ඡාවක නිරත වූ බවයි අනාවරණ කළේ. මේ දක්වා ඉරානය විසින් සිදු කළ ප්‍රහාර තර්ජන සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙමින් ඇති අතර යුද්ධයක් මගින් ඉරානය වෙත සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් මෙහිදී දැඩි අවධානයක්ද යොමු කර පවතින බව හෙළි කර තිබුණා. මේ සඳහා ඉරාන ජනපති මෂූඩ් පෙෂෙෂ්කියන් බරපතල බලපෑමක්ද මතු කර පවතින බවයි අනාවරණ කළේ. මෙහිදී පළිගැනීමේ ප්‍රහාරයක් සිදු කළ යුතු බවට අයතුල්ලා අලි කමේනි දැඩි ස්ථාවරයක පසුවන බවද නිවේදනය කළා. මෙහිදී ඉරානය ප්‍රහාරයක් සඳහා කල්ගත කිරීම වඩා සැලසුම් සහගත උපාය මාර්ගයක කොටසක් විය හැකි බවයි සැක මතු කර තිබුණි. මේ අතර ඊශ්‍රායලය වෙත එල්ල විය හැකි හිස්බුල්ලා ප්‍රහාරයක් සම්බන්ධයෙන් අමෙරිකානු හමුදා මධ්‍යම විධානයේ ප්‍රධානී මයික් කොරිල්ලා ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. මෙහිදී හයිෆා ඇතුළු ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ගණනාවක් වෙත මෙම හිස්බුල්ලා ප්‍රහාරය සිදුවීමේ අවදානමක් පවතින බවයි අනාවරණ කළේ. මේ සමග අවදානම් මට්ටම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ පියවර අනුගමනය කරමින් ඇති බවයි සඳහන් කළේ. මේ අතර උතුරු ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ සිට රොකට් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙහිදී ප්‍රහාරය සම්පූර්ණයෙන් පාලනය කිරීමට සමත්ව පැවති බවයි සඳහන් කළේ. ඉරානයේ තස්නීම් පුවත් සේවය අද වාර්තා කළේ ජාත්‍යන්තර මට්ටමින් ඊශ්‍රායලයේ හුදකලා කිරීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක බවයි. මේ සඳහා ඉරානය ඉස්ලාමීය රාජ්‍යයන් සමග කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා. මේ දක්වා ඊශ්‍රායලෙන් පළිගැනීමේ ඉරාන සූදානම කිසිසේත්ම වෙනසකට ලක් කර නොපවතින බවයි නිවේදනය කළේ. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය අද ප්‍රකාශ කළේ ගාසා නගරයේ සිවිල් වැසියන් රඳවා පැවති පාසලක් වෙත ඊශ්‍රායල් හමුදා විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවයි. මෙහිදී සිවිල් වැසියන් 20 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව පවතින බවයි අනාවරණ කළේ. කාන් යුනිස් නගරයෙන් සිවිල් වැසියන් ඉවත් වෙමින් සිටින අතර නගරය ජනශූන්‍ය මට්ටමට ළඟා වෙමින් පවතින බව දැනුම් දී තිබුණා. ගාසා තීරයේ ගොඩනැගිලි වලින් 63%ක් මේ වන විට සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇතැයිද පවසා තිබෙනවා. ගාසා තීරය තුළ සිය මෙහෙයුම් සාර්ථකව සිදුවන බවයි ඊශ්‍රායල් හමුදා සඳහන් කළේ. මේ සමග හමාස් සංවිධානයේ ඉදිරිව පවතින මර්මස්ථාන වෙත වඩා සාර්ථක ප්‍රහාර සිදු කරනු ලබන බව දැනුම් දී තිබුණා. මාලි රාජ්‍ය තුළදී රුසියානු හමුදාවන්ට එල්ලවන සන්නද්ධ ප්‍රහාර සඳහා යුක්‍රේනයේ ඍජු මට්ටමේ සම්බන්ධතාවයක් පවතින බවට චෝදනා එල්ල කර තිබෙනවා. ජගත් සංවිධානයේ රුසියානු නියෝජිත දිමිත්‍රි පොලියන්ස්කි ප්‍රකාශ කළේ මේ සඳහා සම්බන්ධ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් වෙත යුක්‍රේනය විසින් හමුදා පුහුණුව ලබා දෙමින් පවතින බවට සාධක ඇති බවයි. ගත වූ මාසයේ සිට මාලි රාජ්‍යයේ රැඳී සිටින රුසියානු හමුදාව වෙත වඩා හානිකර ත්‍රස්ත ප්‍රහාර වාර්තා වෙමින් පවතින බවයි ප්‍රකාශ කළේ.
කළේ. මේ සමග වැග්න කුලී හමුදාවට සම්බන්ධ සාමාජිකයන් 89 දෙනෙකු එකම අවස්ථාවකදී ඝාතනයට ලක්කර පැවති බවයි චෝදනා කළේ. මේ සඳහා හමුදා පුහුණුව සහ ආයුධ ලබා දීමට යුක්‍රේනයේ ඍජු මට්ටමින් සම්බන්ධ වී ඇතැයිද පවසා තිබෙනවා. මේ ජාත්‍යන්තර නීතිය කඩකිරීමක් වන බැවින් මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය වෙත කරුණු දැක්වීමක්ද සිදුකරන බවයි ප්‍රකාශ කළේ. මේ අතර මාලි රාජ්‍යයේ හමුදා පාලනය නිවේදනයක් මගින් කියා සිටියේ යුක්‍රේනයේ සමග සියලු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නවතා දැමීමට කටයුතු කරන බවයි. බංග්ලාදේශයෙන් පලා ගිය හිටපු අගමැතිනි ෂේක් හසීනා යළි සිය රට වෙත පැමිණීමේ සූදානමකින් පසුවන බව හෙළි කර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෂේක් හසීනාගේ පුත්‍රයා ප්‍රකාශ කළේ අන්තර්වාර පාලනය මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන අවස්ථාවක් තුළ ෂේක් හසීනා යළි බංග්ලාදේශය වෙත ළඟා වීමට නියමිත බව. මේ සමග මැතිවරණයකට යළි තරඟ කිරීම සම්බන්ධයෙන් ඇය අවසන් ස්ථාවරයක පසු නොවන බවයි සඳහන් කළේ. බංග්ලාදේශයේ සිදු වූ දේශපාලන මට්ටමේ වර්තනයෙන් පසු මේ දක්වා විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙමින් පවතින බව හෙළි කර තිබුණා. බංග්ලාදේශයේ පාලනය දරූ අවාමි ලීගයේ නායකයන් මුල් කර ගනිමින් මේ දක්වා හානිකර ක්‍රියා වාර්තා වෙමින් ඇතැයිද පවසා තිබෙනවා. මොහමඩ් යූසුෆ්ගේ නායකත්වයෙන් යුතු අන්තර්වාර පාලනය වෙත බහුතර මට්ටමේ සහයක් හිමිව පැවතියද පලිගැනීමේ ක්‍රියාකාරකම් වැළැක්වීම දුෂ්කරව ඇති බවයි අනාවරණ කළේ. මේ සමග බංග්ලාදේශයේ සුළුතර ජනකොටස් ඉලක්ක කර ගනිමින් විවිධ හානිකර අඛණ්ඩව වාර්තා වන බව හෙළි කර තිබෙනවා. ජපානයේ නාගසාකි නගරය වෙත පරමාණු බෝම්බ හෙළීමේ 79 වන සැමරුම් උළෙල ඇමරිකාව ඇතුළු රාජ්‍යයන් කිහිපයක් විසින් වර්ජනය කර තිබෙනවා. මෙහිදී ඊශ්‍රායලය වෙත ඇරුම් ලබා නොදීම මුල් කර ගනිමින් මෙම සැමරුම් උත්සවය වර්ජනය කර පැවති බවයි අනාවරණ කළේ. ගාසා තීරය තුළ සිදුකරන ඊශ්‍රායල ප්‍රහාර නවතා දමන ලෙස ඉල්ලමින් නාගසාකි නගරයේ පාලනය ඊශ්‍රායලය වෙත ලිපියක් යොමු කර තිබුණා. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය එකඟ නොවීම මුල් කර ගනිමින් මෙවර සැමරුම් උළෙලට ආරාධනා නොකළ බවයි දන්වා තිබුණේ. මේ ජපාන රජය විසින් ගනු ලැබූ තීරණයක් නොවන බවද දැනුම් දී තිබෙනවා. මෙහිදී ඊශ්‍රායලය වෙත අසාධාරණ මට්ටමින් සැලකීම මුල් කර ගනිමින් න්‍යෂ්ටික ප්‍රහාරවල 79 වන සැමරුමෙන් වළකින බවයි ඇමරිකාව ප්‍රකාශ කළේ. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් පැවති සැමරුම සඳහා රුසියාව, චීනය ඇතුළු රාජ්‍යයන් රසක නියෝජිතයන් සම්බන්ධ වී තිබෙනවා. සුපිරි පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයකට පහර දීමට සැලසුම් කළ පුද්ගලයා ICS ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධතා පවතින බව හෙළි කර තිබෙනවා. ඕස්ට්‍රියාවේ වියන්නා අගනුවර තුළදී ප්‍රහාරය සිදු කිරීමට නියමිතව පැවති බවයි අනාවරණ කළේ. මෙහිදී මරාගෙන වැරණ ප්‍රහාර තුනක් සිදු කිරීමට සැලසුම් කළ බව 19 හැවිරිදී ප්‍රධාන සැකකරු හෙළි කර තිබුණා. මේ සඳහා අවුරුදු 15ක සහ 17ක තරුණයන් දෙදෙනෙකුද සම්බන්ධ කර ගැනීමට කටයුතු කර පැවති බවයි අනාවරණ කළේ. මේ සම්බන්ධයෙන් ඇමරිකානු බෝධ්‍යංශය ලබා දුන් තොරතුරු මත සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවටගෙන පැවති බවයි අනාවරණ කළේ. මෙම පුද්ගලයා උතුරු මැසිඩෝනියානු ජාතිකයෙකු වන අතර මෙහිදී හැකිතා ඝාතන සිදු කිරීමට සැලසුම් කර පැවති බවයි පිළිගෙන තිබුණේ. මේ සඳහා පුද්ගලයන් 65,000ක් සහභාගී වීමට නියමිතව පැවති අතර මෙය බරපතල මට්ටමේ විනාශයක් වැළැක්වීමට සමත්වීමක් ලෙස නම් කර තිබෙනවා. ඊලොන් මස්ක්ගේ එක්ස් සමාජ මාධ්‍ය ජාලය දින 10කට තහනම් කරන බව වෙනිසුලානු රජය විසින් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධ විශේෂ නියෝගයකට ජනාධිපති නිකොලස් මදුරෝ විසින් අද දිනේ අත්සන් තබා ඇති බවයි අනාවරණ කළේ. වෙනිසුලාව තුළ ක්‍රියාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා ඊලොන් මස්ක්ගේ එක්ස් සමාජ මාධ්‍ය ජාලය සම්බන්ධ බවට චෝදනා එල්ල කර තිබෙනවා. මේ සමග ඒ සඳහා තාවකාලික මට්ටමේ තහනමක් පනවමින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවයි සඳහන් කළේ. මෙහිදී ලබා දෙනු ලබන අවසන් වාර්තාව පදනම් කර ගනිමින් මේ සම්බන්ධ අවසන් තීරණයකට එළඹෙනු ලබන බව දැනුම් දී තිබුණා. මේ අතර වෙනිසුලාවේ සිදුකරන උද්ඝෝෂණ නවතා දමන ලෙස විපක්ෂය වෙත අනතුරු ඇඟවීමක්ද නිකුත් කර පවතින බවයි සඳහන් කළේ. මේ සම්බන්ධ නියෝගය නොතකා හැරීමට කටයුතු කරනු ලැබුවහොත් දැඩි මට්ටමේ පියවර අනුගමනය කරනු ලබන බවද පවසා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.